නත්තල් මාසෙට නත්තල් සැරසිලි වලින් ගොඩක් පිළිලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඔව් යන්දි ඔයා කිව්වාගේම දැන් මේ නසන් නිර්මාණයක් හදන්නේ බලන් තමයි දැන් මේ වෙලාව. අපේ කුංචි යාළුවෝ අපි දැන් අපේ යාළුවන්ට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ වගේම අපේ යාළුවෝ එක එක නිර්මාණ කරන්න දක්ෂයිනේ. ඉතින් ඒ ඕගොල්ලෝ හදන චිත්‍ර නිර්මාණ අපිට එවන්න මෙන්න මේක තමයි ලිපිනය. නිෂ්පාදක කිඩ්ස් ෆස්ට් සිරසටීවි විත් අප පෙට්ටිය සිය රත්මලාන දැන් ගන්න සතුටු වෙන්න සුබ උදෑසන පුංචාලුවනේ ඔන්න අද පුංචාට අමාරු කියලා හිතෙන ලස්සනම ලස්සන නිර්මාණයක් හදර හැටි කියලා දෙන්න අපේ ගාන්ධාර මාමා ලෑස්තිලා ඉන්නවා ආයිබෝවන් ගාන්ධාර මාමේ ආයිබෝවන් සතුගි ගාන්ධාර මාමේ අද අපි අපේ පුංචාලුවන්ට හදන්න කියලා දෙන ලස්සනම ලස්සන නිර්මාණය මොකද්ද හරි ඔන්න ඉතින් අපි වෙනදා කියලා දුන්න ලස්සන නිර්මාණ කරන්න කොහොමද කියලා සරලව නේද ඉතින් මාත් එක්ක අද ලස්සන දුවක් එකතු වෙලා ඉන්නවා පුංචි දූලා කැමති ලස්සන මල් හදන්න ඕගන්දර් මාමයි මම නම් ගොඩක් ආසයි අන්න හරි ඉතින් පුංචි ළමයි අපි කියනවා හරියට මල් වගේ කියලා අන්න හරි ඉතින් එහෙනම් ඔන්න ලස්සන මලක් හදන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම අද ඔන්න ඕගොල්ලෝගේ නිවසට ආවේ හරි දැන් සිතුගිත් ලෑස්ති වෙලා ඉන්නවා මමත් ලෑස්ති කරගෙන ඉන්නවා බඩු ටිකක් නේද අපි වෙනද වගේම පුංචි දේපුතේ ඕන වෙන්නේ පාට කඩදාසි ගම් කතුරු මෙන්න මේ දේවල් ටික විතරයි මෙන්න මේ දේවල් වලින් තමයි අපි සරලව ඕගොල්ලොන්ට එදිනෙදා ඕගොල්ලොන්ගේ ගෙදරදී හොයාගන්න පුළුවන් උපකරණ වලින් තමයි අපි මේ දේවල් නිර්මාණය කරන්නේ හරි අපට ඕන වෙනවා පුංචි දේපුතේ මෙන්න මේ වගේ A4 පටියක් එහෙම නැත්නම් A4 එකේ දික් අතට අඟල් 10 සෙන්ටිමීටර 10ක කොච්චරද සෙන්ටිමීටර 10ක විතර ප්‍රමාණයක පටියක් අපි කපා ගන්නවා ඔන්න ඒ පටියෙන් තමයි අපි මේ ලස්සන මල හදන්න යන්නේ ඉතින් සෙතුගිත් කපාගෙන නේද තියෙන්නේ හරි ඔන්න මෙන්න මේ අඟල් සෙන්ටිමීටර 10 පටිය පුංචි දුවේ පුතේ පුංචි දෙයක් කරන්න ඕනේ ඔන්න ඔය දේ කරනකොට අපට පුංචි පුංචි උපකරණ භාවිතා කරන්න වෙනවා තේරෙනවද අපිට මොකක් හරි තලයක් එහෙම නැත්නම් මොකක් හරි උපකරණයක් භාවිතා කරන්න මෙන්න මේක කපා ගන්න ඉතින් මම සෙතුගි මායි අද ඒක නිසා අපි කපාගෙන සූදානම් කරගෙන ආවා. ඔන්න අපි මෙන්න මේ විදියට සූදානම් කරගෙන ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ සෙන්ටිමීටර 10ක් පළල මෙන්න මේ පුංචි පටියේ පුංචි දුවේ පුතේ සෙන්ටිමීටරේ සෙන්ටිමීටරේ මෙන්න මේ විදියට අපි පටි කපා ගන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේක වෙන් වෙන්නේ නැහැ. අපි මේකේ මේ පැත්තෙන් සෙන්ටිමීටරයකුත් මේ පැත්තේ සෙන්ටිමීටරයකුත් අත ඇරලා තමයි මෙන්න මේ පටි ටික කපා ගන්න. එතකොට අපිට මෙන්න මේ විදියට පටි ටිකක් එනවා. තේරුණාද? හරි. ඔන්න ඕක හොඳට අවබෝධ කරගන්න ඕනේ. හරි. ඊළඟට අපි මොකද්ද කරන්නේ? ඔන්න අපි මේ කපාගත්ත දේවල් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ඔන්න අපි පුංචි දුවේ පුතේ අපේ ගම් බෝතලේ අරගෙන මේ අපි අත ඇරගත්ත නේද කොටස? ඔව්. මේ අත ඇරගත්ත කොටසේ මෙන්න මේ විදියට පුංචි දුවේ පුතේ අපි හරි පරිස්සමට ගම් ටිකක් ගාගෙන යනවා. ගාගෙන ගිහිල්ලා ඔන සෙතුකි බලා ගන්න අපි මෙන්න මේක අරගෙන මෙන්න මෙහෙම අලවන්න ඕනේ. ඔන්න ওই විදිය අපිට එන එතකොට මෙන්න මේ විදිය එක. තේරුණාද? හරි. සෙතුකි තලව ගන්න බලන්න. මේ හරි නේද ගාන්ධාර මාමේ? හරි. පුතේ සම්පූර්ණ මේක ඇලවෙන්න ඕනේ. හොඳට අලව ගන්න. හරි නේද? හරි. අපි මෙන්න දැන් කොටස් ටික පෙන්වන්න. ඔන්න ඔය විදිය කොටසක් තමයි අපට ලැබෙන්නේ. ඔන්න අපි පුංචි දූල පුතාලත් මේ විදිහට දැන් හදාගෙන ඇති නේද? හරි. ඔන්න එතනින් එහාට අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි සිතුකි තව කොලයක් ගත්තා නේද? අපි ගාව තව කොලයක් තියෙනවා. ඔන්න ඒ කොලේ අපි මෙන්න මේ විදියට හරි පරිස්සමෙන් රෝල් කරගන්න ඕනේ.
සිරිවිරි මන් ටිකක් උදව් කරන්නද? ආගන්දම. හරි. ඉතින් මේක ටිකක් තදට හදා ගන්න ඕනේ නේද? ඉතින් මෙන්න මං හදාගෙන ඉවරයි. ස්තුති ගන්දා මාමේ. හරි. ඔන්න දැන් අත් මේක පොඩ්ඩක් කපාගෙන. ඔන්න අපි දැන් හදන්න යන්නේ ලස්සන මල මේකට එකතු කරගන්න යන්නේ සෙත්. මේ මලේ මේ කොටසේ. අපි ගම් ටිකක් ගාලා ඔන්න අපි දැන් මෙන්න මේකට තියලා හරි සෙතුවිත් කරන්න බලන්න දැන් පල්ලෙහාට පහලට එන්න විදියට එකතැන රවුම් කරන්න නැතුව පහලට එන විදියට අපි මේක බටේ දිගේ මෙන්න මේ විදියට ඔතාගෙන එන්න ඕනේ චාල්වන්ට පුළා මේ ලස්සන මල හදන්න ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ අක්කලා අයියලා ඉන්නවනම් ඒගොල්ලොන්ගෙන උදව් ගන්න පුළුවන්. හරි. ඔන්න සෙතුගේ අපි ලස්සන මලක් හැදුවා. හරි සරලයි නේද? දැන් ඔ අපේ පුංචි දූල පුතාලට ගෙදර ඉන්න පුංචි දූල පුතාලට පුළුවන් මේ වගේ පාට කීපයකින් නේද? පාට කීපයකින් මල් හදලා ඒ වගේම මේකට ලස්සන කොලයක් එකතු කරගන්නත් පුළුවන්. ඒ විදිහ ලස්සන කොළ එකතු කරගෙන ඔන්න ලස්සන මේසෙ දින මල් වාසයකට මේක එකතු කරගන්න පුළුවන්. අපි බලමුද? එහෙනම් ගන්න බාන සිතුකි ලස්සනට මල් වාසයක අපි ගාව තියෙන දැන්. ඔන්න අපි ඒකට මෙන්න මේ විදිහට අපේ මල එකතු කරගන්නවා. මේ වගේ මල් කීපයක් එකතු වුණාම හරිම ලස්සන. ගෙදර මල් වාසයක හරි ලස්සනට ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් නේද? අපි බලමු ඉස්සරහට දැන් අපි මල් හදන විදිහ කියලා දෙනවා වගේම ලස්සන වාසයකක් කොහොමද හදන්නේ කියලා. ඔන්න අපි දිගටම එකතු වෙලා ඉන්න ඕනේ. අපි ඉතින් කියලා දෙනවා මේ වගේ ලස්සන මල් හදනවා වගේම ලස්සන වාසයකක් කොහොමද ඕගොල්ලොන්ට ගෙදරදී හදන්න පුළුවන් වෙන විදිහට අපි කියලා දෙන්නේ. ඒ වගේම මේ වගේ විවිධ මල් තව ගොඩක් දේවල් අපි කියලා දෙනවා. ඉතින් ඔන්න ඒ වගේ තමයි අද අපි අද දවසේදී හරි ලස්සනට පහසුවෙන් ඉතාලි ඉක්මනට ලස්සන මලක් හදන්නේ කොහොමද කියලා ඔන්න පුංචි දූල පුතාලට කියලා දුන්නේ. එහෙනම් ගාන්ධර්මාමේ ගාන්ධර්මාට බොහොම ස්තුතියි. අද අපිට මේ වගේ ලස්සන මලක් හදන්න හැටි කියලා දුන්නට. ඉතින් පුංචි දුවටත් ඒ වගේම ගෙදර එකතු වෙලා ඉන්න අපි පුංචි දූල පුතාල ඔක්කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි. දැන් ගන්න සතුටු වෙන්නේ